Shehani kahandawala කියන චරිතය ගොඩක් ලංකාවේ දෙනා හඳුන්වන්නේ රංගන ශිල්පිනියක් විදියට. ඉතින් මේ වන විට ඇය ඇයගේ ශාස්ත්‍රය තුලින් බොහෝ පිරිසක් හඳුනගෙන ගොඩක් දෙනා ඇයට ආදරය කරන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. මේ හේතුව නිසා බොහෝ විට ඇය රංගන කටයුතු වලදී ටෙලි නාට්‍ය, සිනමාව වගේම ගීත රූප රචනා සඳහාද රංගනයෙන් දායක වෙනවා. පසුගිය දවසක ඇය පුවත්පතක් සඳහා ඇයගේ සාකච්ඡාවක් ඉදිරිපත් කරලා තිබුණා. එහිදී ඇය සඳහන් කරන කරුණුකාරණා කිහිපයක් තමයි දැන් අපි ඔබට කියන්නේ. ශෙහානි කියන්නේ පවුලේ එකම දරුවා සහ පොඩි කාලින්දම්ම තනියෙන් හැදුණු චරිතයක්. මේකට හේතුව ඇයගේ මව සහ පියා ඇය කුඩා කාලයේදීම වෙන් වෙලා තිබෙනවා. වසර කිහිපයක් මව සමග හැදී වැඩි, ඒත් සමග තවත් වසර කිහිපයක් පියා සමග හැදී වැඩි තමයි ශෙහානි ජීවත් වෙලා තිබෙන්නේ. නමුත් දැන් නම් ඇය ඇගේ මවත් සමග තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. පොඩි කාලෙදී ඉරිසියාව කියන දේ බොහොම තදින් තිබුණු චරිතයක් විදියට ඇය හඳුන්වනවා. එයට හේතුව අම්මා සහ තාත්තා කියන දෙදෙනාම සමග එකට ඇයට ඉන්න බැරි වෙලා තිබෙනවා. ඉතින් පාසල් යන කාලෙදී අනිත් ළමයින්ගේ අම්මා තාත්තා දකින විට එලෙස ඇති වුණා කියන එක තමයි ඇය සඳහන් කරන්නේ. ශෙහානි කියන්නේ කවුද කියන ප්‍රශ්නයට ඇය දෙන පිළිතුර ඇය තවමත් ශෙහානි කියන චරිතය හඳුනා ගනිමින් පවතින බවයි. ආදරය කියන අත්දැකීමත් ඇය පළමුවෙන්ම ලබාගත්තේ පාසලේදී. පාසල් ප්‍රේමයක් තමයි ඇයට තිබිලා තියෙන්නේ. නමුත් දැන් නම් පෙම්වතියක් නෙවෙයි. කාලෙකට ඉහතදී පෙම්වතියක් වෙලා සිටියත් දැන් තනියම තමයි ඇය මවත් එක්ක ජීවත් වෙනවා කියන්නේ. ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක් විදියට සහ අවශ්‍යතාවයක් ලෙසද විස්තර කරන ඇය මේ දිනවල ඉලක්කයන් සපුරා ගැනීම පිණිස වැඩ කටයුතු කරන්න තියෙන නිසාවෙන් ප්‍රේමය ගැන හෝ සම්බන්ධතාවයන් ගැන වැඩිපුර හිතන්නේ නැහැ කියලා තමයි ශෙහානි කියන්නේ. ජීවිතයේ ඇය ලබාගත් ජයග්‍රහණ ගැන කතා කරනකොට පාසලේදී ලබාගත් ජයග්‍රහණයන්ට වැඩිය අද සිටින ස්ථානය පිළිබඳ සතුටින් සිටින බව තමයි ඇය පවසන්නේ. ඒත් එක්කම එයද ඇගේ ජීවිතයේ ජයග්‍රහණයක් විදියට ඇය සඳහන් කරනවා. ඇය ඇයගේ මව වෙනුවෙන් ඇයට පුළුවන් උපරිමය කරන්නට බලාපොරොත්තු වන බව තමයි සඳහන් කරන්නේ. මොකද ඇගේ මව ඇයව හදාගෙන තියෙන්නේ තනියම. ඇගේ මව විඳපු දුක්කම් කටුළු වෙනුවෙන් ශෙහානි කරන්න පුළුවන් උපරිම දේ කරන්නට ඇය පෙළඹෙන බව තමයි සඳහන් කරන්නේ. ඉතින් මේ රංගන ශිල්පිනියගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න ගමන්ම ඇගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරනවා. තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතුපාට බටන් එක click කර දැම්ම subscribe කරන්න. ඒ වගේම අපි ඊළඟ video එක දාපු ගමන් බලන්න එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න.